QuickBooks Online video series එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට තමයි අද ඔයගලට එකතු වෙලා ඉන්නේ. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද QuickBooks Online system එකේ supplier කෙනෙක් හදන්නේ කියලා. ඕගලන් පළවෙනි වතාවට මේ QuickBooks Online video series එකේ මේ වීඩියෝ එක බලනවනම් මගේ කලින් වීඩියෝස් වල බලන්න. ඒකට ඔයගලන්ට කොහොමද QuickBooks system එකේ අපි account setup එක හදන්නේ, ඊළඟට menus වල තියෙන්නේ මොනවද, ඒ වගේම කොහොමද accounts හදන්නේ කියන හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මම දැන් වීඩියෝ එකට යන්නම්. අපි දැන් අද ඉගෙන ගන්න යන්නේ කොහොමද QuickBooks system එකේ supplier කෙනෙක්, එහෙම නැත්නම් vendor කෙනෙක් හදන්නේ කියලා. මම අපේ QuickBooks online system එකට log වෙලා ඉන්නේ. supplier කෙනෙක් හදන්න නම් යන්න ඕන මේ වම් පැත්තේ තියෙන menu එකේ expenses කියලා tab එකක් තියෙනවා. ඒ expenses කියන tab එකේ තව tab දෙකක් එනවා, expenses and suppliers කියලා. ඒකේ අපි suppliers කියන එක තමයි click කරන්න ඕනේ. දැන් අපි supplier කෙනෙක් හදන window එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ දැනට අපි suppliers ලා හදලා තියෙනවා නම් list එකක් පල්ල හැම් පෙන්වනවා. මේ ඉතින් supplier name, email, pending bills, overdue balance, action, ඒ වගේ suppliers ලා හදලා තියෙනවා නම් system එකේ ඒකම suppliers ලා මේ table එකේ පෙන්වනවා. ඒ වගේ මෙතන උඩ පෙන්වනවා දැනට total suppliers ලාගේ පහුගිය දවස් 365 තුළත purchase orders කීයක් තියෙනවද, overdue bills කීයක් තියෙනවද, open bill කීයක් තියෙනවද, payments කොච්චරක් කරලා තියෙනවද කියන එක පෙන්වනවා. හරි. දැන් අපි අලුත් supplier කෙනෙක් හදන්න නම් අපි මේ දකුණු පැත්තේ තියෙන new supplier කියලා බටන් එකක්. ඒ බටන් එක click කරලා supplier කෙනෙක් හදන්න යමු. ඒ බටන් එක click කරපුවම මේ විදිහේ window එකක් එනවා. ඒකේ අපි මේ supplier ගැන විස්තර ඔක්කොම දෙන්න ඕන. මෙතන තියෙනවා title, first name, middle name, last name, suffix. අපිට මෙතෙන්දී අපේ supplier එයාගේ නමින්ම නම් එයාගේ business එක කරන්නේ අපිට ඒ supplier ගේ නම දාන්න පුළුවන් මෙතන. එහෙම නැත්නම් supplier කරන company එකක් නම් ඒ company owner ගේ, එහෙම නැත්නම් manager කෙනෙක්ගේ, එහෙම නැත්නම් අපේ sales person කෙනෙක්ගේ, ඒ විදිහ contact කරන කෙනෙක්ගේ නමක් මෙතන දාන්න පුළුවන්. මෙතන title කියලා කියන්නේ එයා Mr. ද Mrs. ද කියන එක. මම දෙන මෙතන Mr. කියලා. It was first name එක විදිහට මම දෙන්නම් John. Middle name එක මම blank තියනවා. Last name එක විදිහට මම දෙන්නම් Fernando කියලා. සර්ෆික්ස් එක කියලා කියන්නේ සමහර පුද්ගලයන් ඉන්න එකට කි වෘත්තියෙන් අපි ඒගොල්ලන් හඳුන්වනවා. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, ප්‍රොෆෙසර්ස්ලා, ඒ වගේ ප්‍රොෆෙෂන් එකකින් අපි ඒගොල්ලන් හඳුන්වන අය ඉන්නවා. එහෙම කෙනෙක් නම් අපිට මෙතෙන්දී ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එකට අදාළ සර්ෆික්ස් එක මෙතන දාන්න පුළුවන්. ડોක්ටර්ද, එහෙම නැත්නම් ප්‍රොෆෙසර්ද, එහෙම නැත්නම් ලෝයර්ද, ඒ විදිහ කියලා. ඊළඟට සප්ලයර් ඩිස්ප්ලේ නේම්. අපේ සප්ලයර් අපි දැන් එයාගේ නමින්ම නම් එයාගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මෙතෙන්දී මේ වැටෙන නම එහෙම තියන්න පුළුවන්. දැන් මම උඩින් දීපු නම මෙතන ඔටෝමැටිකලි වැටලා තියෙනවා. ඒ නම අපිට ඒ විදිහටම තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සප්ලයර් කම්පැනි එකක් නම් කම්පැනියට වෙනම නමක් තියෙනවා නම් අපිට ඒ නම මෙතන දාන්න පුළුවන්. සප්ලයර් ඩිස්ප්ලේ නේම් කියන එක. ඊළඟට අයි කම්පැනි නේම් කියන කොලම් එකක් තියෙනවා. එකෙන්දී ඩිස්ප්ලේ නේම් එකයි කම්පැනි නමයි වෙනස් නම් අපිට කම්පැනි නේම් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම එකක් නම් අපිට මේකම කම්පැනි නේම් එක විදිහට දෙන්න පුළුවන්. සප්ලයි කියලා මම දාන්නම්. මම කම්පැනි නම වෙනස් නම් අපිට මේ විදිහට වෙනස් නමක් දාන්න පුළුවන්. සප්ලයි නේම් එක නම් කම්පැනි නම, ඒක අපිට ඒකම දාන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් ඊමේල් එකක් තියෙනවා නම් ඊමේල් එක දාන්න පුළුවන්. ඊළඟට ෆෝන් නම්බර් එකක් දාන්න ඕන. රයිට්. ඊට පස්සේ මොබයිල් නම්බර් එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. ෆැක්ස් නම්බර් එකක් තියෙනවා නම් එකක් දාන්න පුළුවන්. ඊළඟට අද මොනවා හරි ඩීටේල්ස් තියෙනවා නම් එහෙමයි, වෙබ්සයිට් එකක් තියෙනවා නම් අපි ඒක දාන්නත් පුළුවන්. ඊට පස්සේ සෙක්ෂන් එකේ තියෙන අපේ ඇඩ්‍රස් එක දාන්න. අපි රයිට් මේ විදිහට අපිට ඇඩ්‍රස් එකත් ෆිල් කරන්න පුළුවන්. ඊළඟ සෙක්ෂන් එකේ තියෙන නෝට්ස් තියෙනවා නම්, ඒ සප්ලයි සම්බන්ධ මොනවා හරි නෝට්ස් තියෙනවා නම් අපිට මේකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් යාගේ මොකක් හරි ඇටච්මන්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ඒක අපි ඇටච් කරන්න පුළුවන් මෙතන. ඊළඟට ඇඩිෂනල් ඉන්ෆෝ කියලා තියෙනවා. ඒ කියන්නේ එතෙන්දී අහනවා මොනවද බිස්නස් ID, සෝෂල් ඉන්ෂුරන්ස් නම් අපිට අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ VAT නම්බර් එක, ඒක අපිට මෙතන දාන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පැනි ඉන්කෝපරේෂන් නම්බර් එක දානවා නම් අපිට දාන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් ෆිල් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ එක්ස්පෙන්ස් රේට්, ඒ කියන්නේ බිලින් රේට්. මේගොල්ලන්ගේ අපි ගන්න සර්විස් එකක් නම් අපි ගන්න සර්විස් එක ඒගොල්ලන් පේ කරන්නේ පැය ගානට නම් පැයකට කීයක් ගෙවනවද කියන එක දාන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන මොන හරි එකම දෙයක් ගන්නවා නම් අපිට ඒක රේට් එක විදිහට මෙතන දාන්න පුළුවන්. එහෙම නැත්තම් මේකත් අපිට ෆිල් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ පේමන්ට් ටර්ම් කියන්නේ ඒ කියන්නේ අපි යාගින් ක්‍රෙඩිට් වලට නම් බඩු ගන්නේ. අපිට මෙතන පේමන්ට් ටර්ම් එකක් දාන්න පුළුවන්. net 30, net 60 ඕන විදිහට මේ කියන ඕනම ටැක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඩියු ඔන් රිසිට් කියන්නේ අපිට බඩු ලැබෙනකොට අපි ගෙවන්න ඕන. කියන්නේ බඩු අපිට කම්පැනිට හම්බ වෙනකොට අපි ආයර පේමන්ට් එක කරන්න ඕන. ඒක තමයි ඩියු ඔන් රිසිට් කියලා තියෙන්නේ. එහෙම නැත්නම් net 30, net 15, net 60 කියෙම තියෙනවා. මම net 30 කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට ඒගොල්ලෝ පේමන්ට් කරන්න ඕන account number එකක් මෙතන දාන්න ඕන අපි. රයිට්. ඊට පස්සේ තියෙන ෆීල්ඩ් එක accounting කියලා. default expense එකට කරේ. ඒ කියන්නේ අපි supply කරනකොට bill එකක් එන්න කරනකොට අපිට යාගෙන් ගන්න බඩු වලට value එක අපිට කෙලින්ම cost of sales account එකක් තියෙනවනේ ඒකට එන්න කරන්න පුළුවන්. එතකොට මේ bill වල තියෙන field දෙකක් අපි කෙලින්ම account එකට enter කරනවා අපිට account එක select කරන්න නේද. අපි මේ select කරන cost of sales account එක හරි අදාළ account එක මෙතනින්ද අපි තියලා තියන්න පුළුවන්. එතකොට auto එතෙන්දී default account එකක් විදිහට වැටෙනවා. අපි bill එක දාන්න යනකොට අපිට ඒක fine කර ඉන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපි bill එක දානකොට items create කරලා item tab එකෙන් ගිහලා items විදිහට දාන්නත් පුළුවන්.
ඊට පස්සේ ඕපනින් බැලන්ස් එකක් තියෙනවා නේද ඒ කියන්නේ අපි ගෙවන්න තියෙනවා නම් මාක් හරි බැලන්ස් එකක් ඒක අපිට මෙතන දාන්න පුළුවන් 15,000 කියලා දෙන්න හරි කවදා වෙනකොට දෙක තියෙන්නේ කියලා මෙතන දෙන්න පුළුවන් මම දෙන්නම් ජූන් 1st කියලා රයිට් මෙන්න මේ ඩීටේල්ස් ටික තමයි අපි වෙන්න කෙනෙක් ක්‍රියේට් කරනකොට එන්න කරන්න තියෙන්නේ අපි මේ ඔක්කොම ඩීටේල්ස් මේ විදිහට දීලා අපි මෙතන සේව් කියලා දෙනවා අපි ක්‍රියේට් කරපු වෙන්න මේ විදිහට එහෙම නැත්නම් අපි ක්‍රියේට් කරපු සප්ලයර් මේ අපේ ලිස්ට් එකට ඇවිල්ලා තියෙන මේ විදිහට සප්ලයර් නේම් එක ෆෝන් නම්බර එක ඊමේල් ඒ විදිහට තියෙන ඕපනින් බැලන්ස් එක විදිහට අපි දාපු 15,000 තියෙනවා ඒ විදිහට තමයි අපි සප්ලයි කෙනෙක් අලුතෙන් හදන්නේ සිස්ටම් එකේ අපිට ඒ සප්ලයි හදපු එකේ මොනවා හරි වෙනස්කමක් කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතන මේ තියෙන සප්ලයි ලිස්ට් එකේ මේ සප්ලයිව ක්ලික් කරපුවම මේ විදිහේ සප්ලයි එකේ ඩීටේල්ස් තියෙන වින්ඩෝ එකක් එනවා ඒකේ තියෙනවා මේ එඩිට් කියලා බටන් එක ඒ බටන් එකට ගිහිල්ලා අපිට මේ අවශ්‍ය වෙනස්කම මේ විදිහට කරලා ආයෙ සේව් කියලා දෙන්න පුළුවන් මේ සප්ලයි ලිස්ට් එකේ ඔයගලන්ට පේනවා ඉතින් මේ විදිහ ඇක්ෂන් කියලා කොලම් එකක් තියෙනවා ඒකේ එකක් තියෙනවා මේක් පේමන්ට් ඒ කියන්නේ මේක සප්ලයිට පේමන්ට් එකක් කරනවා අපිට මේ මේක ක්ලික් කරලා කෙලින්ම ඒ පේමන්ට් එක කරන්න පුළුවන් තව තියෙනවා ක්‍රියේට් බිල් ඒ කියන්නේ ආයෙත් බිල් එකක් දානවා අපිට මෙතනින් ගිහිල්ලා බිල් එක දාන්න පුළුවන් එහෙම නැත්නම් එක්ස්පෙන්ස් එකක් දානවා නම් ඒකත් අපිට මෙතනින් කරන්න පුළුවන් පේමන්ට් එකක් දාන්න පුළුවන් එක්ස්පෙන්ස් එකක් දාන්න පුළුවන් ඒ වගේම බිල් එකක් දාන්න පුළුවන් අපි බලමු දැන් අපි මේ හදපු සප්ලයර් අපේ account payable වල පෙන්වනවද කියලා. හරි. අපි ඒක බලන්න මේ වම් පැත්තේ තියෙන මේ menu එකේ accounting කියන tab එකේ chart of accounts කියන එකට යන්. මේක ගිහිල්ලා අපි accounts payable කියන account එකට යමු. මේ තියෙන accounts payable කියන account එක අපි ඒකේ history එක බලමු. Right. ඒකේ තියෙනවා AAA supplier. ඉතින් අපි හදපු supplier එකට අපි 15,000 opening balance එක විදිහට දැම්මා. ඒක accounts payable එකේ 15,000 කියලා පෙන්වනවා. Right. මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා කොහොමද සප්ලයි කෙනෙක් මේ සිස්ටම් එක හදන්නේ කියලා. ඒ වගේම අපි එයාගේ බැලන්සස් කොහොමද accounts payable වල පෙන්වන්නේ කියලා අපි බලුවා. ඔයගලම මේ වීඩියෝ එකකින් යමක් ඉගෙන ගත්තා නම් ඔයගල මේකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න. මතකයි තෝ subscribe කරන්න. මං තවත් අලුත්ම වීඩියෝ එකකින් ඔයගලන් හම්බ වෙනවා. ඔබ දවසක් හැමෝටම